ගිය මාස හතර ගොඩක් mentally and physically මාර tough ඒ coaches ලගින් ලැබුණු experience එක මාර ලොකු දෙයක් වුණා අනිවාර්යයෙන්ම පදක්කමක් ගන්න තමයි මගේ බලාපොරොත්තු පස්සේ තිබ්බ දුෂ්කරතා මැද්දේ මට කොළඹ යන්න ගොඩක් අපහසුතාවයකට පත් වුණා මාව බලන්න කවුරුත් හිටියේ නැහැ මම මගේ training කටයුතු කළේ තනියෙන් ගොඩාක් දුෂ්කරතා මැද්දේ තමයි මේ සැරේ පොදු රජ මණ්ඩලීය ක්‍රීඩා වලට සහභාගී වුණේ ඔබගේ ඉලක්කය කොයි වගේද මගේ රටට දෙයක් කරන්න තමයි මගේ උපරිම බලාපොරොත්තුව මම backstroke කෙනෙක් හැටියට අපිට තියෙනවා backstroke ledge එක කියලා ඉතින් ඒවා ලංකාවේ නැහැ දවස් 3-4කින් ට්‍රේනින් කරලා ඒ ෆැසිලිටීස් වලට කන්ඩිෂන් වෙලා කෙනෙක් පදක්කමක් අපෙන් බලාපොරොත්තු වෙනා නම් ඒක ඇත්තටම ප්‍රැක්ටිකල් නැහැ ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයට අරන් යාමට සමත් වුණු තවත් දක්ෂ ක්‍රීඩකයෙක් අකලංක පීරිස් ජාතික වාර්තා 6කට හිමිකම් කියන ඔබ මේ දවස්වල මොකද කරන්නේ මේ දවස් ටිකේ මම මගේ පුහුණු වීම කටයුතු නිරත වෙනවා ඒ වගේම මගේ අධ්‍යාපන කටයුතු සානිකුත් එදිනදා කටයුතු නිරත වෙන ගමන් ඉදිරියේදී පැවැත්වෙන ලෝක ශූරතා පිහිනුම් තරගාවලියට මම සූදානම් වෙමින් ඉන්නවා පොදු රජ මණ්ඩලයේ ක්‍රීඩා වලදී ලැබිච්ච අත්දැකීම කොයි ආකාරයෙන්ද දැනෙන්නේ ලොකු අත්දැකීමක් වුණා මේ සැරේ පොදු රජ මණ්ඩලයේ ක්‍රීඩා වල මට පුළුවන් වුණා මගේ personal seasonal best එක 50 meter butterfly එකේ 24.89 කරන්න 24.86 තමයි මගේ රෙකෝඩ් එක තිබ්බේ. ඉතින් ඊට පස්සේ මට පුළුවන් වුණා මගේ ජාතික වාර්තාව නැවතත් අලුත් කරන්න 26.15කට. ඒක තිබ්බේ 26.24කට. ඉතින් මං ගොඩක් සතුටු වෙනවා මගේ පුහුණු වීම කටයුතු මං මේ දුෂ්කරතා මැද්දේ මං ගෙනිච්ච විදියට මේ පහුගිය මාස හතර ගොඩක් mentally and physically මාර tough. ඉතින් ඒත් එක්කම මම මේ ලැබිච්ච අවුට්පුට් එක ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මට මගේ ගොඩක් සීනියර් ඇත්ලීට්ස්ලව එහෙගින් හම්බුණා. එයාලා ඒ දවස්වල ට්‍රේනින් කරපු විදිහ, ඒගොල්ලෝගේ ටෙක්නික්ස්, එතකොට ඒ කෝචස් ළඟින් ලැබුණු එක්ස්පීරියන්ස් එක මාර ලොකු දෙයක් වුණා. ඉතින් ලොකු අත්දැකීමක්. ඒ වගේම ඒ අත්දැකීමෙන් 2026 පොදු රාජ මණ්ඩලීය ක්‍රීඩා වලට යූස් කළා. අනිවාර්යයෙන්ම පදක්කමක් ගන්න තමයි මගේ බලාපොරොත්තු ඒ අත්දැකීම ඔස්සේ. මම අප්‍රේල් වලදී තමයි කොමන්වෙල් ගේම්ස් ටාගට් කරලා කලින් හරියටම ට්‍රේනින් ප්ලෑන් එක පටන් ගත්තේ. මොකද ඊට කලින් මම ශාන්ත පීතර විද්‍යාලේ තමයි මම ට්‍රේනින් කළේ. පස්සේ තිබ්බ දුෂ්කරතා මැද්දේ මට කොළඹ යන්න ගොඩක් අපහසුතාවයකට පත් වුණා. ඉතින් ට්‍රාන්ස්පෝර්ට් ඉෂුස් නිසා. ඊට පස්සේ මම මගේ පානදුර ප්‍රදේශයේ පානදුරේ ඉඳන් මොරටුවේ තිබ්බ පෞද්ගලිකව හොටෙල් පූල් එකක තමයි මම ට්‍රේනින් කටයුතු සිදු කරේ මාස 3ක් තුනා මාරක් මුළුල්ලේම පොදු රාජ මණ්ඩලීය ක්‍රීඩා වලට සඳහා ඉතින් එතකොට මගේ කෝච් කොළඹ එයා ෂෙඩියුල් සෙවලා ඊට පස්සේ මට මාව බලන්න කවුරුත් හිටියේ නැහැ මම මගේ ට්‍රේනින් කටයුතු කළේ තනියෙන් ඒ වගේම ජිම් එකට යන එකේ ඉඳන් මගේ නියුට්‍රිෂන් ට්‍රේනින් එතකොට මගේ සයිකලොජිකලි ඒ හැම පැත්තක්ම මට තනියෙන් කරගන්න සිද්ධ වුණා ගොඩාක් දුෂ්කරතා මැද තමයි මේ සැරේ පොදු රජ මණ්ඩලීය ක්‍රීඩා වලට සහභාගී වුණේ ඒත් මං සතුරු වෙනවා ඒ ලැබුණු පන්නරෙත් එක මගේ අවුට්කම් එක දිහා බැලුවම මං ගොඩාක් සතුරු වෙනවා මොකද පහුගිය මාස 4ම මං කලින් කිව්වා වගේ ෆිසිකලි ඇන්ඩ් මෙන්ටලි ගොඩාක් ගොඩක් ප්‍රශ්න ආවා ඒ නිසා ගොඩක් දුෂ්කරතා මැද තමයි මේ ට්‍රේනින් කටයුතු ඒ වගේ මගේ අධ්‍යාපන කටයුතු ඒත් එක්කම මට බැලන්ස් කරන්න සිද්ධ වුණා ඉතින් මම ඇත්තටම සතුටු වෙනවා මේ කරපු කැපකිරීම සම්බන්ධයෙන් ඔබගේ ඉලක්කය කොයි වගේද මේ අවුරුද්දේ තියෙන තරගාවලිය වලට කොහොමද සූදානම් වෙන්නේ මේ අවුරුද්දේදී මම බලාපොරොත්තු වෙනවා World Cup leg 1 2 3 ඔය තුනෙන් එකකට සහභාගී වෙලා මගේ කොන්ෆිඩන්ට් එක බිල්ඩ් කරගෙන වර්ල්ඩ් චැම්පියන්ෂිප්ස් වලට ඩිසෙම්බර් වල තමයි තියෙන්නේ මෙල්බන් වල ඒකයට ගිහිල්ලා ලෝකයේ මුල් 16 දෙනාදම දැන් ඉන්නවා මුල් 30 දෙනා අතරදී මුල් 16 දෙනා අතරට ඇවිල්ලා ලංකාවට කීර්තිය ගෙනේමන තමයි මම බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්දේ අවසානයේදී වර්ල්ඩ් කප් ලෙග් 1 2 3 ඔය කියන තුනට යන්න මට අනුග්‍රහකත්වයක් මම බලාපොරොත්තු වෙනවා මොකද එතනදී මූල්‍යමය අපහසුතා මතුවෙන මොකද රටවල් තුනක් ලේසිනේ හැමෝගෙම සපෝට් එක නැත්තම් ඒක කරගන්න අමාරුයි. ඉතින් ඒත් එක්කම මම ට්‍රේනින් වලටත් මම විදේශගත වීමට බලාපොරොත්තු වෙනේ. දැන් තියෙන තත්ත්වෙත් එක්ක මට ඒ ඉහළ තාක්ෂණය මොකද මම පොදු රාජ මණ්ඩලීය ක්‍රීඩා වලට ගිහිල්ලා ඒ දැක්ක අත්දැකීම් එයාලා ට්‍රේනින් කරන විදිහත් එක්ක බැලුවම මට පෙනුණා මේක මගේ මගේ මට තියෙන පොටෙන්ෂල් එක අනුව මට මේ ට්‍රේනින් කරන ප්‍රමාණය මදි කියලා. ඉතින් මම ඒක දැන දැනත් මම මගේ හරි පොටෙන්ෂල් එක අඳුනගෙන ඒකට ට්‍රේනින් කරන එක නැත්තම් මගේ හැකියාව මගේ මහන්සි අපත යාමක් ලෙස සැලකෙන නිසා මම බලාපොරොත්තු වෙනවා විදේශගත වෙලා මගේ පුහුණු වීම කටයුතු කරන්න. ඒ පුහුණු වීම කටයුතු කරලා තමයි මම බලාපොරොත්තු වෙන්නේ ලෝක ශූරතා තරගාවලට මුහුණ දෙන්න. මොකද පුහුණු වීම කරන්නේ නැතුව මට මගේ රට නියෝජනය කරන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. මට ඕනේ මගේ රටට ලෝක ශූරතා තරගාවලට ගිහිල්ලා උපරිම කීර්තියක් අත්කර දෙන්න මගේ රටට
දෙයක් කරන්න තමයි මගේ උපරිම බලාපොරොත්තුව අවසන් තරගයට ඇවිල්ලා ලෝක ශුරදා තරගාවලියක ලංකාවේ නම ලෝක මට්ටමේ ඉහළින්ම ඔසවා තබන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඔබ දකින්නේ ශ්‍රී ලංකාවේ තියෙන පහසුකම් මේ පිහිනුම් ක්‍රීඩාවට ප්‍රමාණවත් නැද්ද? මම අන්තර්ජාතික මට්ටමේ තරඟ වලට ගිහිල්ලා තියෙන ගොඩක් එහි තියෙන ෆැසිලිටීස් එක මම මෙහි තියෙන ෆැසිලිටීස් කම්පෙයා කරොත් ලොකු වෙනසක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි අපේ දැන්ට තියෙන ලංකාවේ හොඳම පූල් එක සූදදාස පූල් එක. ඒකට ඒකේ බ්ලොක් එක ගත්තොත් ඒක ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එක නෑ. මොකද ඒකේ තියෙනවා ඉන්ක්ලයින් මෙහෙම පොඩි ලෙජ් එකක් වගේ කැලලක් තියෙන. ඉතින් ඕක ලංකාවේ නැහැ. ඒතකොට ඒකෙන් අපිට එක්ස්ට්‍රා ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා අපේ ස්ටාර්ට් එකට. ඒ වගේම මම බැක් ස්ට්‍රෝක කෙනෙක් හැටියට අපිට තියෙනවා බැක් ස්ට්‍රෝක් ලෙජ් එක කියලා. ඉතින් ඒවා ලංකාවේ නැහැ අපිට. ඒකට අපි ඒ වලට පුරුදු වෙන්නේ අන්තර්ජාතික මට්ටමේ තරගාවලියකට ගිහිල්ලා විතරයි. එතකොට අපිට ඒ දවස් 3-4කින් අපිට එක පාට ඕවලට පුරුදු වෙන්න අමාරුයි. අනිවාර්යෙන් දවස් 3-4කින් ට්‍රේනින් කරලා ඒ ෆැසිලිටීස් වලට කන්ඩිෂන් වෙලා කෙනෙක් පදක්කමක් අපෙන් බලාපොරොත්තු වෙනා නම් ඒක ඇත්තටම ප්‍රැක්ටිකල් නැහැ. මොකද පුහුණුවීම් කරන්නත් මං ඒ පැත්ත පෙන්වලා දුන්නේ ඒ ෆිසිකල් පැත්ත. ඒ කියන්නේ බැක් ස්ට්‍රෝක් ලෙජ් එක, මේ ස්ටාර්ටින් බ්ලොක්ස්, පූල් කන්ඩිෂන් ඒවා වගේ. ඒත් එක්කම ගත්තොත් මගේ යාළු ඉන්න ඕස්ට්‍රේලියාවල, කැනඩාවල ඒගොල්ලෝගේ සයිකලොජිකලි සෑහෙන්න යාළට උදව් කරනවා. ඊට වඩා තව න්‍යූට්‍රිෂන් පැත්ත බලන්න ඕනේ අපේ. ඒ වගේම ට්‍රේනින් පැත්ත බලන්න ඕනේ. අපේ තව ස්ට්‍රෙචින්, තව මෙසියෝ, ෆිසියෝ ඒ හැම දෙයක්ම අපේ කව වෙන්න ඕනේ. අපිට අවශ්‍ය පහසුකම් ඕනේ මූල්‍යමය වශයෙන් ලැබිය යුතුයි. නමුත් ඊට වඩා මං හිතනවා ඒකත් පුහුණු වීම වලට අපි පූල් කන්ඩිෂන් ඒක එක පැත්තක්. නමුත් ඊට වඩා මං කිව්වා වගේ න්‍යූට්‍රිෂන්, ෆිසියෝ, මෙසියෝ, සයිකලොජිකලි එයාලගේ ඔස්ට්‍රේලියන් ප්ලේයර්ස්ලා ඉන්නවා, එයාලගේ සයිකලොජිකල් ලෙවල් එක හොඳ නැත්තම් එයාලට මීට්ස් කරන්න දෙන්නේ නැහැ. එයාලට එයාලගේ මෙන්ටල් හෙල්ත් එක ගොඩක් බලනවා. ඉතින් ඔය හැම දෙයක්ම වගේ මං හිතනවා ලංකාවේ ඇත්ලීට්ස්ලාගෙන් ස්විමින් විතරක් නෙමෙයි හැම ස්පෝර්ට් එකම බලාපොරොත්තු වෙනවා නම් පදක්කම් වාර්තා හැම දෙයක්ම මං හිතනවා කවවිය යුතුයි කියලා. පුළුවන් වුණා මගේ ජාතික වාර්තාව තප්පර 26.24කට තිබ්බ වාර්තාව තප්පර 26.15කට අවසාන කිරීමට පොදු රාජ මණ්ඩලයේ ක්‍රීඩා අවුලලේ. නමුත් ඔය වාර්තාව කඩන්න මාස 4-5ක් මං කිව්වොත්, හරියටම කිව්වොත් මාස 4ක් මොනන්ද ගොඩාක් සයිකලොජිකලි ඒ වගේම ෆිසිකලි සෑහෙන්න ඉෂුස් තිබ්බා. ඉතින් ඒවත් ඔක්කොම ස්ට්‍රගල් කරලා තමයි මම ඔය මගේ පර්ෆෝමන්ස් එක කරේ. ඉතින් ඒ ඔක්කොමත් එක්ක තමයි කොහොම හරි මං කොමන්වෙල්ත් වලට ගිහිල්ලා, කොමන්වෙල්ත් ගේම්ස් ගිහිල්ලා ඊට පස්සේ නැෂනල් රෙකෝඩ් එකත් බ්‍රේක් කරන්න හැකි වුණේ. ඉතින් ඒ දුෂ්කරතාවත් එක්ක මම සලකලා බැලුවොත් මං ඇත්තටම සතුරු වෙනවා. මම මගේ ගේම් එක අතාරින්න නැතුව. මොකද මං ගොඩක් ඇත්ලීට්ස්ලාව දැක්කා ඒ කාලේදී. එයාලට තිබ්බ ෆයිනෑන්ෂියල් ඉෂුස්, එතකොට සයිකලොජිකල් ඉෂුස් ගොඩක් නිසා ස්පෝර්ට් එක අතාරිනවා. ඉතින් මං ගැන ඇත්තටම මං ගොඩක් ප්‍රවුඩ්. මොකද මං මගේ ගේම් එක අතාරින්න නැතුව මම මගේ රටට දෙයක් කරා. මං දැන් ලෝකයේ මුල් 30 දෙනා අතර ඉන්නවා. ඒ ගැන මං ගොඩක් සතුටුයි. කොමන්වෙල් ගේම්ස් වලින් පස්සේ ඕනෑම ක්‍රීඩකයෙකුගේ අවසන් සිහිනය ඔලිම්පික් ක්‍රීඩාවලට නියෝජනය කිරීම තමාගේ රට වෙනුවෙන්. ඉතින් අකලංක, ඔබ කොයි ආකාරයෙන්ද මේ සිහිනය සැබෑ කරගන්නට මහන්සි වෙන්නේ? මුලින්ම 2022 මීට්ස් ටික හොඳට කරලා ටොප් 16 ඉන් ද වර්ල්ඩ්, ඔතනට තමයි මගේ ටාගට් එක මුලින්ම. ඊට පස්සේ ටොප් 16 ඉන් ද වර්ල්ඩ් කියන්නේ අනිවාර්යෙන් ඔලිම්පික් සෙමි ෆයිනල් එක. ඒක ලංකාවේ තාම කවුරුත් කරලා නැහැ. ඒකට මම ගොඩක් මහන්සි වෙනවා. ඒ වගේම 2023 දකුණු ආසියානු ක්‍රීඩාවලලත් ආසියානු ක්‍රීඩාවලලත් එනවා. ඔතනින් තවත් මගේ කොන්ෆිඩන්ට් එක බිල් කරන, තවත් මම ඔලිම්පික් ඒ කට් එකක් අරගෙන අනිවාර්යෙන්ම 2024. මොකද මම වයිල්ඩ් කාඩ් යනවට වඩා මම කැමති මගේම උත්සාහයෙන් කොහොම හරි වයිල්ඩ් කාඩ් අවස්ථාවක් නොගෙන හරියට ඔලිම්පික් ක්වොලිෆිකේෂන් ක්වොලිෆයින් ටයිම් එකක් අරන් 2024 පැරිස් ඔලිම්පික් වලට සහභාගී වෙන්නත්. ඒත් එක්කම සහභාගී වීමට විතරක් නෙමෙයි, මට මගේ ෆස්ට්ම ටාගට් තමයි ටොප් 8 ටොප් 16 අතරට ලෝකේ පැමිණෙන්න ඔලිම්පික් වලදී. කරනවා නම් තව ඇත්ලීට්ස්ලාට මූල්‍යමය වශයෙන්, ඒ වගේම න්‍යූට්‍රිෂන් පැත්තෙන්, ඒ වගේම එයාලට සයිකලොජිකලි, ඒ වගේම ෆිසියෝ මෙසියෝස්ලා, ඊට පස්සේ එයාලගේ ට්‍රේනින් පැත්තෙන්, නැත්තම් පුළුවන් නම් පිටරට කෝචස්ලාව ලංකාවට ගෙන ලංකාවේ කෝචස්ලාව ට්‍රේන් කරවලා, නැත්තම් ලංකාවේ ඇත්ලීට්ස්ලාව පිටරට යවලා ඒ ට්‍රේනින් කරලා එහෙම දේවල් පහසුකම් ලබා දෙනවා. ඒ වගේම භෞතික සම්පත් ගත්තොත්, ෆිසිකලි ගත්තොත් ස්විමින් පූල් එකක් ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකට හදලා එහෙම ඇත්ලීට්ස්ලාට දෙනවා නම් මං කියන්නේ මේ ස්විමින් විතරක් නෙමෙයි හැම ස්පෝර්ට් එකකටම වගේ ගොඩාක් අඩුපාඩුකම් තියෙනවා. ඒවා ලබා දෙන්න පුළුවන් නම් මං හිතනවා ලංකාවේ ක්‍රීඩාව තවත් ඉහළටම යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද ලංකාවේ ගොඩාක්
ටැලන්ට් එක තියෙන ගොඩාක් මහන්සිලා වැඩ කරන පිරිසක් ඉන්නවා නංගිල මල්ලිලා අක්කලා අයියලා ගොඩාක් ඉන්නවා. ඉතින් මෙයාලා ගොඩාක්ම බලපාන මෙයාලට ගොඩාක්ම දුස් අර ගොඩාක්ම යාලට බලපාන කරුණු ටිකක් තමයි මම කලින් කිව්වේ. ඉතින් මම හිතන ඕවල්ට ක්‍රීඩා බලධාරීන් ගොඩක් මැදිහත් වෙලා එයාලට සහයෝගය දෙනවා නම් අපිට සහයෝගය දෙනවා නම් මම හිතනවා ලංකාවේ ක්‍රීඩාව තවත් එක ලෙවල් එකකට ගෙනියන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. අකලංක ඔබ වර්තමානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරන්නේ ඉතින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් ඔබගේ ක්‍රීඩාවට ලැබෙන සහයෝගය කොයි වගේද කියලා මේ ලයින් දක්කලොත් මම පර්සනලි දකින්න විදියට ලංකාවේ ස්පෝර්ට් එක ගොඩාක්ම රැකිලා තියෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාම ලොකු කාර්යභාරයක් ඉටු කරනවා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා උදෙසා. ශ්‍රී ලංකා යුද හමුදාපතිතුමා ඇතුළු සියලුම දෙනා යුද හමුදාවේ ඇත්තරම මම ඒ සියලු දෙනාම ස්තුතිවන්ත වෙනවා. මොකද අපිට ලැබෙන සහයෝගය පොඩි තැනේ ඉඳන් ලොකු තැන දක්වා හැමෝම අපිට දායකත්වයක් ලබා දෙන ඉතින් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා යුද හමුදාවට. ඔබට මේ ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්න අත දුන්න බොහෝ පිරිසක් ඇති ඔබගේ පිටුපස. ඒ අය ගැන මතක් කරනවා නම් මේ වෙලාවේ පාසලේ ඉඳලා ශාන්තපීතර විදුහල මට ගොඩක් මගේ පාසල් කාලේ කුඩා කාලේ ඉඳන් මට සපෝට් කරනවා. ෆාදර් ට්‍රැවිස් ග්‍රේබියල් ඒ වගේම ෆාදර් ට්‍රේවර් මාටින් හිටපු ගරු විදුහල්පතිතුමාලා ඒ වගේම වර්තමානයේ ෆාදර් රෝහිත රොට්‍රිගෝ ෆාදර් ගොඩක් උදව් කරනවා. ඒ වගේම මගේ ගුරුවරු ඒ වගේම මට හිටපු කෝචස්ලා ඉස්කෝලේ හැමෝම මට ගොඩක් උදව් කරා. ඊට පස්සේ මගේ මං ස්පෙෂලි මතක් කරන්නේ මගේ පවුල මගේ අම්මා තාත්තා නංගි මට හැම දෙයකටම එයාලා හැම මොහොතේම මාත් එක්ක හිටියා. මගේ සාර්ථකත්වය මට මගේ ෆේලියර්ස්ද මගේ සක්සස් මොකක්ද කියලා වැඩක් නැහැ. එයාලා හැමතිස්සම මාත් එක්කම හිටිය පිරිසක්. ඒ වගේම මට ගොඩක් මේ දවස්වල සයිකලොජිකලි මට උදව් කරනවා. ඒ කියන්නේ ස්පෝර්ට්ස් සයිකලොජි පැත්තෙන් සෑහෙන්න මට සපෝට් එක එනවා අකිල ගුණරත්න සර්, ඒ වගේම හසින්ත හේවාවස මහියා, ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂක සංගමේ සභාපතිතුමා අසංක අයියා, ඒ වගේම සමිත් අයියා, රොෂාන් සර් ගොඩක් මට උදව් කරනවා. කිට්ටුම යාළුවන් හතර දෙනා, ට්‍රෙවන් රුමාල්, ශෂාන් ඩය, සශේන් ඒකනායක, පේසල, ඉතින් ඇත්තරම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එයාලා මේ පහුගිය මාස හතර තුළ එයාලා මේ මගේ ප්‍රොසෙස් එක පිටිපස්සේ සෑහෙන මාත් එක හිටපු පිරිසක්. ඉතින් ගොඩක් ස්තුතිවන්තන. ඒ වගේම මගේ ගුරුවරු මං නම් නොකියපු මට උදව් කරපු හැමෝම, ඒ වගේම මට ආශිර්වාද කරපු හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ